आयुवन आदरणीय प्रेक्षक ओब बहुमात्म हृदयांगम पिलिगन्नो अपि अद सूदानम वेन्नी ओबट मतकैति एदुनु समय मंत्री मेदतुमा हरिमग मेदरी संकीर्णेट एवि ओबट शुभारांचयक अरगन आवा व्यापार करन्न बलागन इन्न व्यापार करन्न बलापुरुत्व तियन ओबट सुविशेषी अद्दकीमक इदिरियदी समीप करन्नट उत्साह करन बव ओबट पैवसुवा इतिन अद एहि पलमु पियवर तबन्नट तमा अपि सूदानम वेन्नी अद अपि समग इन्नमा डीबी जयदीर्घ महता मे तो व्यापार क्षेत्रीय उपदेशक खटियट पुहुनु करवे खटियत एवगेम व्यवसाय किन पुहुनु किरीमे हुद अद्यकीम तीयन आदरणीय गुरुवरे किवत मन्वेरदी इतिन ओबट एतुमांगेन गिनगन बहु देवल तीयन इतिन अपि इसेल्लाम आराधना करनवा जयदीर्घ गुरुतुमनी ओबतुमा बहुम साधारणं पिलिगन्न अपे वेडसरांट अपि इदिरिदी सुविशेषी वेडक करन्न तमा हदन्ने අපි ඊට කලින් ඔබතුමාව හඳුන්වා දුන්නු. ඔව් මම ජයතිලක ඩීබී ජයතිලක මම ඉන්නේ ඉපදුනේ රත්නපුර දිස්ත්‍රික්කයේ උපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉස්කෝලේ ගියේ උපනායක ප්‍රාදේශීය මේ විද්‍යාකර විද්‍යාලයට ඊට පස්සේ එතනින් ඒ ලෙවල් වලින් නැත්තම් අපස උසස් වල වලින් පස්සේ මම රෝහණ විශ්වවිද්‍යාලයට ගිහලා මගේ මූලික උපාධිය හදාරනවා එතනින් පස්සේ මම යොමු වෙන්නේ ව්‍යවසායකත්ව අධ්‍යයනය කියන අධ්‍යයනයට තමයි නැත්තම් ඒ අංශයට තමයි මම යොමු වෙන්නේ එතනින් පස්සේ මගේ ජීවිතේ පටන් ගන්නවා හැරවුම් ලක්ෂ්‍ය වෙනවා මම හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයට යනවා රැකියාවට එතනින් තමයි මේ පුහුණු කරු උපදේශක තනතුරේ මූලාරම්භය එතන ඉතින් මම මේ විදියට අද පිළිගන්නව නම් මේ විදියට අද දෙයක් කරනව නම් ඒ ඇත්තටම හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයට තමයි මට මූලික මග පෙන්නේ. ඇත්තටම දැන් වර්තමානයේ මගේ වෘත්තිය පුහුණු කරුවෙක් කිව්වොත් නිවැරදි ලංකාව වටේ මම මට හැමදාම පුහුණු ලාභී මුණ ගැහෙනවා. ඒක තමයි මගේ ගමනේ. ඔව් ආදරණීය ගුරුතුමනි අපි කතාව හොඳ තැනකටම අරගෙන ආවා. ඔබතුමා මේ වෙනුවෙන්ම කැපවුණු මේ වෙනුවෙන් ව්‍යවසායකින් පුහුණු කරන්නට උපන් හපංකම් ඇතියයි. ඉතින් ඔබතුමා මේ උත්සාහ දරන්නේ තවත් පිරිසක් ඉන්නවා අපේ ඉන්දුලි සමය මන්ත්‍රී මැතිතුමාගේ සංකල්පයකට අනුව තමයි අපි මේ කාර්යය ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඉක්මනින්ම ආරම්භ කරන්නට සූදානම් වෙනවා මේ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළු කිහිපයක්. ඉතින් මේක දින ගණනාවකින් සමන්විත වැඩමුළුවක්. මේ ගැන කතා කරන්න කලින් ඇත්තෙන්ම ලංකාවේ ව්‍යාපාර කරන්න ඉගෙන ගන්න ඕනද? එකට උත්තර දෙකක් තියෙනවා. සමහරුන්ට කියන්න පුළුවන් ඕන් නෑ ඉගෙන ගන්න ඕන් නෑ කියලා. සමහරුන්ට කියන්න පුළුවන් නෑ ඉගෙන ගන්න ඕනිත් කියලා දෙකම කියන්න පුළුවන්. හැබැයි දැන් මෙන්න මෙහෙමයි ලංකාවේ මම ටුට්ටක් මේ මට ටයිම් දෙන්න සුගත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තිබුණේ ඇත්තටම මේ ව්‍යාපාර කරන්න පොළඹවන්න නෙවෙයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඉදා ඉදන් අපි හැදිලා තින්නේ මේ රැකියා මානසිකත්වය රැකියා විශේෂයෙන්ම රජයේ රැකියා එක්ක දැන් තමයි මේ පෞද්ගලික රැකියාවත් රජයේ රැකියාව කරන්න තමයි ගොඩාක් අම්මලා තාත්තලා වෙහෙසෙන්නේ ළමයි ඇහුවොත් දැන් අපි පොඩි පන්තියකට ගින් ඇහුවොත් කවුද පුතේ වෙන්න කැමති කියලා බොහෝ වෙලා ළමයි කියන්නේ ඉංජිනේර කෙනෙක් ටීචර් කෙනෙක් ඒ වගේම ඔයගේ තමයි ළමයි කියන්නේ ඉතින් දැන් මේ 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 අධ්‍යාපන ක්‍රමයේ තුල බොහෝ වෙලාවට අපි සුගත් බලනකොට ඒ ලෙවල් වලින් නැත්තම් අපොස සාපෙල වලින් හැලන අයට වෙන්නේ මොකද්ද ඊට පස්සේ අපොස උසස් පෙළින් හැලන අයට වෙන්නේ මොකද්ද කියලා කවුවත් දන්නේ නැහැ. එතකොට මේගොල්ලන්ට මේ හැලන කණ්ඩායම උත්සාහ කරනවා මුක්කුමක් හෝ දෙයක් කරන්න. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට එක්තරා කණ්ඩායමක් බොහෝ වෙලාවට 5%කට අඩු කණ්ඩායමක් උත්සාහ කරනවා තමන්ගේම දෙයක් කරන්න. එන්නේ තේන් තමයි මේ ව්‍යාපාරේ බිහි වෙන්නේ. ඒත් මේගොල්ලන් මේ තමන්ගේ දේ කරන්න උත්සාහ කරන අනිත් දේවල් කරලා බැලිතැන. ඒකට ඒගොල්ලන්ට ඒ ගැන අධ්‍යක්ෂින් මුකුත් නැහැ. කොහොම හරි තුළුවෙන් හරි ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක උඩට ගෙනියනවා. දැන් ඔබ හැවුවේ හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ව්‍යාපාරයක් සාර්ථක කරගන්න ඔහු අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. ව්‍යාපාරයක් කියන්නේ විශ්වවිද්‍යාලය. ව්‍යාපාරයක් සාර්ථක කරගන්නවා කියන්නේ උපාධිය ගන්නවට වැඩිය අමාරු. ඒක තමයි ඇත්ත. නමුත් මේක අපේ රට තුළ තාම මුහුකුරා ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ හේතුව දැන් අපි රටවල් ගත්තාම
සාමාන්‍ය විවසායකයෝ නැත්නම් ව්‍යාපාරිකයෝ ඒ විවසායකය දෙන්නේ විවසායකයෝ කියන කාණ්ඩේ ඉන්න ඕනේ අවමාසයෙන් රටෙන් 10%. අවමාසයෙන් රටේ ජනගහණයෙන් 10%ක්වත් ව්‍යාපාරිකයෝ ඉන්න ඕනේ. ඒ වල අපි රටේ ඉන්නේ ඒක බොහෝ අඩු ඊට වැඩිය ගොඩක් අඩු. දැන් ඉස්සෙල්ලා ව්‍යාපාර ලක්ෂ 11ක් පමණ තිබුණ රටේ ඒවෙන් බහුතර ප්‍රමාණයක් තියෙන්නේ ලක්ෂ 9ක්ම තියෙන්නේ තනි නැත්තම් එක පුද්ගලයේ මේවන ව්‍යාපාර. ඇත්තටම මේකෙන් කොරෝනා වසංගතය තුළ එවැනි ව්‍යාපාර සෑහෙන්න විනාශ වුණා. ලක්ෂ ගාණකට රැකියා හිමි වුණා ලංකාවේ. ඉතින් මේකත් එක්ක ව්‍යාපාර කරන්න ඇත්තටම ව්‍යාපාර කරන උදවිය අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනේ. එතකොට යමක් විෂයානුගත වෙලා විෂයානුබද්ධ වෙනකොට සිද්ධාන්ත කොටස් බිහි වෙනවා. එතකොට මේවා ඉගෙන ගත්තයන් පස්සේ ක්‍රමානුකූලව ව්‍යාපාරයක් කරන්න කොහොමද කියලා අදහසක් ගන්න වැටෙන තැන් අවම කරගන්න පුළුවන්. එතකොට මේ විෂය සිද්ධාන්ත පමණක්ද අපි උගන්වන්නේ? නෑ, සිද්ධාන්තත් එක්ක ගිය ප්‍රායෝගික දේ තමයි අපි උගන්වන්නේ. මොකද ඔවුන්ට සිද්ධාන්ත උගන ගන්න ඕනේ නෑ. ඔවුන් සිද්ධාන්තය දන්නවා. सिद्धांत दिन गोहला व्यापार पटांगे प्रायोगिक विधि हरी विना उदाहरण अभी तंडको अभी तीन मे गडोल कपंडी गडोल अभी गडोल कपंड अभी पुलवा कनेक्ट पुलवा तनियम मेटियान तनियम मे वतुरगिन तनियम कपंड पुलवा हम तव कनेक्ट पुलवा මේකට දෙතුන් දෙනෙක් දාන්නගෙන ඊට වැඩිය වැඩ ප්‍රමාණයක් දවසට කළා වැඩි කඩොල් ප්‍රමාණයක් කපන්න පුළුවන්. හරිද? කපන්න පුළුවන්. ඉතින් මේ දෙක වෙනස්. අර තනියෙන් කරන පුද්ගලයා බොහෝ විට බලන්නේ එදා දවසේ මේ ආදායම සපුරගත්තාම ඌ ඇති වෙනවා. ඌ ඇත්තටම ව්‍යාපාරිකෙක් නෙවෙයි. ලංකාවේ බහුතරයක් තියෙන්නේ අන්න ඒ වගේ බිස්නස්. ඒ වගේ තනි පුද්ගලයේ මූලික වෙලා තියෙන ව්‍යාපාර තමයි තියෙන්නේ. ඒක නිසා තමයි රටේ සංවර්ධනේ නැත්නම් රටේ සංවර්ධනයේ විරැකියාව විශාල වෙන්න හේතුව මෙන්න මේ මිනිස්සු හිතන මිතන ක්‍රමය. ව්‍යාපාරයක් කියන්නේ ආරම්භ කරපු විදියටම අවසන් වෙන දෙයක් නෙවෙයි. ඒකේ තියෙනවා මේ ගත්තොත් අංශ ප්‍රධාන විදිහට අංශ හතරක් තියෙනවා. එකකින් අවදි හතරක් තියෙනවා. ඒ අවදි හතරේ උඩට වෙනකොට ඔහු තියෙන්නේ මේ සමහර වෙලාවට මේ විවසායකයාට තියෙන්නේ මේ පුටුවක ඉඳන් මේ වගේ කාමරයක ඉඳන් උපදෙස් දෙන එක විතරයි බලබල. ඉතින් මේකට තමයි එන්ඩෝ කියන්නේ. දැන් මේකට ආපු ව්‍යාපාර තියෙන ලංකාවේ බොහොම අතනොස්සක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ අපේ රටේ ඉන්න තරුණ කාණ්ඩය මේ ව්‍යාපාර වලට පොළඹවන්න. එතකොට තරුණ කාණ්ඩයට මේක මේ ගමන යන එක අර අනිත් අයට වඩා සාමාන්‍ය වයසින් මූකුරා ගියට වඩා පහසුයි. ඔව්, ඇත්තෙන්ම ජතිල මහත්මයා මේ දැන් සිද්ධාන්ත මත පදනම් වෙන්නේ නැතුව සිද්ධාන්ත භාවිත කරමින් හොඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි දැන් අපි මේ කතා කරගෙන යන්නේ. දැන් මේ බිස්නස් ඉගෙන ගන්න මොනවාගේ අධ්‍යාපන තත්ත්වයක්ද පුද්ගලයාට තියෙන්න ඕනේ? ඇත්තරම මේ සුගත් ඒකට හොඳම උත්තරේ අධ්‍යාපනය කියවන්න ලියවන්න පුළුවන් නම් ඒ ඇති. කියවන්න ලියවන්න පුළුවන් නම් ඒ ඇති. ඉගෙන ගන්න පුළුවන්. ඔව්, අපි දන්නවා ඇත්තෙන්ම ලංකාවේ අත්සන පමණක් කියවන්න පුළුවන් සමහර ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඔව්. ඒ දියුණු වෙච්චි බොහොම අඩියේ ඉඳලා බොහොම පහත් තැන ඉඳලා ඔව් දියුණු වෙලා අද ලොකු ව්‍යාපාර හොබවන ආදර්ශමත් පුද්ගලයෝ ඉන්නවා. ඔව්. ඉතින් ඒ ඔවුන්ගේ දැනුමත් අපිට මේ පාඨමාලාව තුළදී හම්බ වෙනවා. ඒ චරිත අපිට මුණගස්සනවා. ඔව්. ඒ චරිත වලින් අපිට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. ඔව්. ඉතින් ලංකාව බිස්නස් කරන්න ඕන කියන මානසිකත්වයෙන් පොඩ්ඩක් ගිලිහිලා දැන් තියෙනවා. ලංකාවේ අද තියෙන තත්ත්වෙත් එක්ක ඔයා බිස්නස් කරන්න බයයි. එහෙම නේද සර්? ඔව්, මෙහෙමයි. දැන් අපි බිස්නස් කියන්නේ ඒ අවස්ථාව අනුව වෙනස් වෙන දෙයක්. ඒ අවස්ථාවන අපි බිස්නස් එකේ ක්‍රමේ වෙනස් කරන්නේ. දැන් උදාහරණයට තමයි හොඳම දේ අපි දැක්කේ කොරෝනා වසංගතයේ කාලය තුල සිල්ලර වෙලසල් වැහුවා. කවදාවත් ඔන්ලයින් කියන සංකල්පයට නොගිය මේ අපේ වෙළෙන්දෝ ෆෝන් එකක් තියාගෙන ඇප් එකක් හදාගෙන WhatsApp එකට විස්තර දාලා
මේ ඉල්ලීම් අනුව පාරිභෝගික ඉල්ලීම් අනුව ගෙවල් වලට ගිහින් බඩු දුන්නා. ඔන්න වෙනස් වුණා. ඊළඟට අපේ කම්පැනි නිකන් හිටියේ නෑ. ඒගොල්ලොනොත් ඔන්ලයින් ඕඩර් අරගෙන අවශ්‍ය ප්‍රමාණයට බඩු මේ වෙළඳන්ට දෙන්න ක්‍රමවේදයන් හැදුවා. ඒ වගේම දැන් අපි මේ කතා කරන එක දැන් ඉස්සර අපි මේ පන්ති කරේ නැත්තම් මේ ගොඩාක් පන්ති කරේ කොහොමද මේ ගෙනහල්ලා ළමයි ටික තියාගන්න දැන් අද සූම් තාක්ෂණය ටීම් තාක්ෂණය ඒ එළියට ආවේ මේ කොරෝනාවත් එක්ක එතකොට ව්‍යාපාරිකයා කියන කෙනා ඔබ පැහැදිලිවම අදාළ අවස්ථා අපි කියනකොට ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන කියන අදාළ අවස්ථාවන්ව තමාගේ ව්‍යාපාරය ආරම්භ කළ ඉස්සරහට ගෙනියන්න. එතකොට ඒකට එයාට සමහරට යා දැන් උදාහරණයක් සිද්ධාලේප වෙද මහත්මයා සිද්ධාලේප ව්‍යාපාරය පටන් ගන්නෙ සිද්ධාලේප ජනප්‍රිය කරන්නේ හරි අමුතු විදිහකට. ඒ කියන්නේ එතුමා ඒ දවස්වල තීරණය කරනවා සිද්ධාලේප කියන එක ජනප්‍රිය කරන්න සීතකඟුලට ගිහිල්ලා සිරිපාද මාර්ගයේ සීතකඟුලට ගිහිල්ලා සීතකඟුලේ ඉඳන් එන මිනිස්සුන්ට අර නාලයන මිනිස්සුන්ට ගානවා සිද්ධාලේප ගානවා නොමිලේ. එතකොට මේ ඊට පස්සේ ඒ ප්‍රජාව හොයන්න පටන් ගත්ත මොකක්ද මේක සිද්ධාලේප කියලා. ඔන්නෝමයි මේ සිද්ධාලේප කියන නිෂ්පාදනය දීප ව්‍යාප්ත වුණේ. ඉතින් ඕ වගේ ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඕනම කාලයක ව්‍යාපාරය සාර්ථක කරගන්න උපක්‍රම භාවිතා කළ යුතුයි. ඒ නිසා මේ කාලය කියන්නේ ඇතැම් ව්‍යාපාරවලට පාඩු ලැබුවත් ඇතැම් ව්‍යාපාර ඉතාම ඉහළ ලාභ ලබන කාලයක්. ව්‍යාපාර කරන්න පුළුවන් වෙන විදිහට ඔළුව හදාගන්න එක ටිකක් අමාරු වැඩක්. ඉතින් ඒ කාරණාව තමයි අපි මේ ඉෂ්ට සිද්ධ කරන්න හදන්නේ. ඔයා මොන අධ්‍යාපන මට්ටමක හිටියත් ඔයාට ව්‍යාපාර කරන්න නැහැ කියන ඒ දැල්වෙන බලාපොරොත්තුව තියාගෙන ඉන්න පුළුවන් නම් අපිට පුළුවන් ඔයාව සාර්ථක ව්‍යාපාරිකයෙක් කරන්න. වැටෙන තැන් අවම කරලා ජයග්‍රහණය කරගෙන යන්න පුළුවන් ශක්තිය අප සියල් ඇකඩමි ආයතනය ඒ වගේම මේ ව්‍යාපාර කළමනාකරණ ඉගෙනීම් පද්ධතිය හරහා ඔබව සුවිශේෂී පුද්ගලයෙක් බවට පත් කරන්න ආකල්පයේ මේ වෙනසක් ඇති කරන්න අපිට පුළුවන්. ඔබට දැන් තියෙන ප්‍රශ්නයක්. ඒ මොකද්ද? ඒ තමයි ඔබ ගාව මුදල් ටිකක් තියෙනවා. සමහර විට ඔබ විදේශගත වෙලා ශ්‍රමිකෙක් විදියට ලොකු ගැහැටක් විඳලා මුදලක් උපයා ගත්තා වෙන්න පුළුවන්. මේ මුදල නිවැරදිව ආයෝජනය කරන්නේ කොහොමද? හැබැයි ඔබ හිතනවා වෙන්න පුළුවන් ඔබගේ තියෙන ඉලක්ක දෙකක්. ගෙයක් හදන එකයි විවාහයක් කරගන්න එකයි. මේ දෙකම කරගන්න බෑ. කොල්ලෙක් වුණාම බඳින්න ඕනේ. ගෙයක් හදන්නත් ඕනේ. හැබැයි නිකන් නෙමේ තට්ටු දෙකේ තුනේ ගෙයක් හදන්න ඕනේ. මේ බලාපොරොත්තු ගොඩක් අයට තියෙනවා. සර් මේකේ වැරද්ද සර් දකින්නවා. මේමයි අපි දැන් විදේශයට ගිහිල්ලා විශේෂයෙන් කොරියාව, ඉතාලිය වෙන රටවල් වලින් එන අපේ තරුණ කාණ්ඩය සෑහෙන්න ලොකු මුදලක් ලංකාවට එවුවා. ඒක ගත්තොත් මිලියන 20 ඉක්මවනවා විදේශ මේ ඩොලර් මිලියන 20 ඉක්මවනවා විදේශ ලැබී. එතකොට ඒවෙන් බහුතරයක් ලැබෙන්නේ මේ අපේ ඉන්න මේ තරුණ කාණ්ඩේ බොහොම අමාරුවෙන් ඒ රට තුල පැය 15ක් 20ක් වැඩ කරලා උපේන මුදල්. මේ මේවා සුගත් මේ රටට ගෙනාවට පස්සේ ඇත්තරම ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ තමයි ඔය ඔබ කිව්ව දේ. එකක් නිවාසය ඉදිකිරීම, ඊළඟට ලස්සන විවාහයක් සිදු කිරීම, ඊළඟට තමයි දැන් මම මොනවා හරි කරන්න ඕනි ජීවත් වෙනවා කියන එක ගෙන්නේ. ඒ කියන්නේ අපේ සමාජය හදලා තියෙන බලක් සමා වෙන්න මේ ඉඟුරුතුමනේ. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලාම ගයක් හදනවා, ඊළඟට විවාහයක් කරගන්න, ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නට ගෙන්නේ මම හිතන්නේ නේද? ඔව්. ඒ ඊට පස්සේ තමයි ඊට දැන් ඔවුන් ලංකාවට එන්නේ ප්‍රධාන වෙලා විදියට මේ ගයක් සීනම වගේ. ඊට පස්සේ ලස්සන විවාහයක් සීනම වගේ තමයි එන්නේ. හැබැයි මේකේ වැරද්දක් නැහැ. මිනිසුන්ට දැන් අපි මූලික අවශ්‍යතා තියෙනවනේ. මුලින්ම මූලික අවශ්‍යතා ආහාර, ඇඳුම් පැළඳුම්, ඊළඟට නිවාසය, ඊළඟට ආදරය ලබන්න ඕනේ. ඒක නිසා අපි ඒ ටික හරි. හැබැයි කතාවක් තියෙනවා ඇඟිලි තරමට ඉදිමෙන්න ඕන කියලා. ඔව්. ඒක තුල යම් සත්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි මුදල් ගෙනාව ඵලයට අපි මුදල් වියදම් කරන එක කළොත් අපිට ආයේ වැඩි කාලයක් යන්න කලින් ඇත්තටම අපි අතේ මුදල් නැති වෙනවා.
එතකොට එහෙම චරිත අපිට සෑහෙන්න මුණ ගැහිලා දෙනවා මේ සමාජයේ අපේ අපිත් එක්ක ඉන්න ප්‍රජාවගේ උදාහරණ ඕන තරම් තියෙනවා ඒ නිසා අපිට ඕනේ මේ ඇත්තට මේ සංකල්පේ මේ හරිමඟ ටීවී මේ සංකල්පයට ඕනේ අපි අපිට අපි අදහස් කරන්නේ මේ කොරියාවේ ගිහින් එන අය වගේම වෙනත් විදේශ රටවලින් ගේන මුදල් කොහොමද ව්‍යාපාර වලට හරියට යොදවන්නේ කොහොමද ඒවෙන් ලාභ ලබන්නේ කොහොමද ඒවා දිගින් දිගට පවත්වාගෙන යන්නේ මෙන්න මේ තියෙන හැකියාව කුසලතාවය අපේ තරුණයන්ට ප්‍රායෝගිකව ලබා දෙන්න. ඇත්තනම් විදේශගත ශ්‍රමිකයෙක් කියන්නේ ඔබ දන්නවා ඔබගේ හිතවතා ඉඳුලිල් කිමේ කොරියා ඉඳුලිල් සමය මන්ත්‍රී මැතිතුමා එතුමාගේ සංකල්පයකට අනුව තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. හේතුව තමයි මීට කලින් වතාවුත් ලොකු උත්සාහයක් දරනවා මෙවැනි ආයතනයක් ප්‍රතිස්ථාපනය කරලා විදේශගත වෙලා එන බොහෝ දෙනෙකුට ආයෝජන අවස්ථා හදලා දෙන්න පුළුවන් විදිහේ පසුබිමක් හදන්න. ඒ වගේම ඒගොල්ලන්ට හොඳ දැනුමකින් සන්නද්ධ කරලා වැටෙන්නේ නැතුව මේ ගමන යන්න පුළුවන් විදිහේ ශක්තියක් ලබා දෙන්න තමයි එතුමාට උවමනා වුනේ. ඉතින් මේ සංකල්පය දළුලා වැඩිලා මේ අද හෙටම ආරම්භ වෙනවා සුවිශේෂී පාඨමාලාව. මේ පාඨමාලාව විශේෂයි. මේ පාඨමාලාවෙන් පුළුවන් ඔයා වෙනස් කරන්න. ඔයා මොන මට්ටමක හිටියත් මොන අධ්‍යාපන මට්ටමක හිටියත් ඒක මෙතනට අදාළ නැහැ. ඔයා ව්‍යාපාරිකයෙක් කරනවා කියන කාරණාව සාර්ථක කරගන්න ඒ කියන ඉලක්කයට ඔබ ගෙන යන්න පැහැදිලිවම පුළුවන් වෙන විදිහ වපසරියක් නිර්මාණය කරන්නට ඉන්ද්‍රනිල් කිමේ කොරියා හිමි නැත්තම් ඔබේ ආදරණීය හිතවතා ඉන්ද්‍රනිල් සමය මන්ත්‍රී මැතිතුමාට අද හැකියාව තියෙනවා. කොටින්ම කිව්වොත් බිස්නස් හරිමකට ගේන්න අද අපිට හැකිය වෙලා තියෙනවා. ඉතින් මේ පාඨමාලාව මොන වගේ ස්තරවලින්ද මොන වගේ ක්‍රමවේදයකින්ද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් මේමයි සුගත් අපි ගත්තාම ව්‍යාපාර සැලසුම් කරන පාඨමාලාව වගේ නැත්නම් බිස්නස් ඩෙවලොප්මන්ට් ට්‍රේනින් කියලා මේ අපි මේ බැලුවොත් අපිට සෑහෙන්න දේවල් තියෙනවා. කියන්නේ වසර ගාණක් ඉගෙන ගන්න දේවල් අපිට තියෙනවා. දැන් මේ ව්‍යාපාර සැලසුම් කරන පාඨමාලාව කියන්නේ ඇත්තටම දැන් අපි කවුරු හරි විදේශයෙන් එන කෙනෙක් දකිනවා ව්‍යාපාරික සීනියක්. දැන් මම ගේ හදලා ඉවරලා විවාහය ඉවරලා දකින මම මොනවා හරි කරන්න ඕන. අන්නේ එතන එයා මොකක් හරි කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවෙ ඊට වෙනස්. සමහරු ඉන්නවා ව්‍යාපාරික ආభాෂයක් තියන අය එන්නේ මේක කරන්නමයි. දැන් මම දන්න උදාහරණකට ගොඩක් කියන්න පුළුවන්. මම යම්කිසි අධ්‍යයනයක් සිදු කරා මේ මෑතකදී ඔය කොරියාවේ ඉතාලියේ ගිහිල්ලා ආපු තරුණයන් 56 දෙනෙක් මම ඉන්ටර්වයුව කරා. ඉන්ටර්වයුව කළා ඔවුන් එක්ක බැලුවා ඔවුන්ගේ ව්‍යාපාරය. ඇත්තටම කියනවා නම් මේ සුගත් ඔවුන් ව්‍යාපාර සාර්ථක කරලා තිබුණේ මේ 56 දෙනාගෙන් 6 දෙනෙක් විතරයි. 40 41ක් ව්‍යාපාර ඒ කියන්නේ 41 දෙනෙක් කරලා ව්‍යාපාර ගැන හිතලවත් තිබුණේ නැහැ. ඔවුන්ට ඕනේ උනේ ලස්සන ගෙයක් හදලා සමහරෙක් මේ අපේ පළාත් කියන්නේ ඇත්තටම මේ මම ඉපදිලා ඉන්නේ මේ බලංගොඩ ප්‍රදේශයට ආසන්නයේ කියන්නේ ඇත්තටම මේ හොඳම සෞම්‍ය කාලගුණ පවතින පළාත. ඉතින් මේ වගේ සමහර අය මේ ගෙවල් වල අනිත් දේවල් කරන්නේ නැතුව AC මැෂින් පවා හයි කරලා තිබුණා. මේවා ඔවුන්ගේ හිතුමද සිද්ධ වෙන දේවල්. හැබැයි මේක මේ අපි ආපහු හැරිලා බලනකොට ආයම මේ සිද්ධිය හරහා ඔවුන්ට විදේශගත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට ඕනේ දැන් ලංකාවට අවශ්‍යයි මොන් ව්‍යාපාරිකයෝ කරන්න. මොන් ව්‍යාපාරිකයෝ කරන්න අවශ්‍යයි. ඒ නිසා ඇත්තටම හරිම ගායනටත් මේක අවශ්‍යයි. මම මේක ඒ නිසා තමයි අද මේ මේක ඉතාලම මේ කැමැත්තෙන් බාරගත්තේ. ඉතින් ඇත්තටම අපිට ඕනේ මේ කොරියාවේ හරි අපේ විදේශ රටවල නම් ඉන්නේ අය ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථක කරන්න ඕනි බැකින් එක. එහෙම නැත්නම් ඒකට ඕනි මේ ශක්තිය හැකියාව ඔවුන්ට ලබා දෙන්න. එතකොට ගුරුතුමනි අපේ මේ විදේශගත වෙලා ඉන ශ්‍රමිකයන්ට හොඳ බලාපොරොත්තුවක් දෙන්න අපිට පුළුවන් වෙයි. එතකොට මේ ව්‍යාපාර කරන්නේ කොහොමද? ව්‍යාපාරයක් අඳුරගන්නේ කොහොමද කියලා දැනුම මම හිතන්නේ මේ ළඟින් ලැබෙනවා. අපි දැන් හිතන්නේ අතේ තියෙන මුදලට අපිට ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර මොනවද කියලා අඳුරගන්න ඔළුව හදන්න පුළුවන් තත්ත්වයක් අපිට තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ එක එකනා සුගත් කැමැති ශේෂ්ඨ තියෙනවා. එක එකනා කැමැති ශේෂ්ඨ. දැන් ඔයා සමහර ඔබතුමා කැමැති ශේෂ්ඨයට නෙමෙයි තව කෙනෙක් කැමති වෙන්නේ. ඒතකොට එක එකනා කැමැති ශේෂ්ඨය තුල වුන් යම්කිසි
ආරම්භ කරන වුන් හිතාගෙන ඉනවා මෙන්න මේ ව්‍යාපාරය තමයි මට සුදුසු වෙන්නේ. ඒක අපිට වඩා සුදුසු කියලා මේකෙන් බලන්න පුළුවන්. අපේ ප්‍රෝග්‍රෑම් එක තුල මේක වඩා සුදුසු වන්නේ මොකක්ද? ඔයාට. ඒවන් අවම මුදලකින් ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ කුමක්ද? ඒවත් බලන්න. ඊළඟට මේක කරගෙන යනකොට අවුරුද්දක් යනකොට අපි මොනවද හදන්නේ? කොහොමද විකුණන්න ඕනේ? කාටද විකුණන්න ඕනේ? මොන ක්‍රමයටද විකුණන්න ඕනේ? ඒ විකුණනකොට අපි නිෂ්පාදනය කරනකොට කොච්චර ප්‍රමාණයක් අපතයයිද? ඒ අපතයනේවට අපි මොකද්ද කරන්න ඕනි? ඊළඟට අපේ අහිම ඔක්කොම දැන් විකුණනට පස්සේ අපිට ආදායම් ලැබෙයිද? කොච්චර මුදල් ගන්න බැරි වෙයිද? වගේ ව්‍යාපාර ඊට පස්සේ අපිට අවුරුද්ද අවසානයේ ලාභයක් ලැබෙයිද? ඔව් ඊට පස්සේ ලාභයක් ලැබෙයිද? පාඩුවක් ලැබෙයිද? ඊට අමතරව අපි ඇත්තටම ව්‍යාපාර කරන මට වැටුපක් ගන්න පුළුවන් වෙයිද මුල් කාලේ? වගේ ගොඩක් දේවල් අපිට අධ්‍යයනය කරන්න. අපි දැන් අද රටේ ව්‍යාපාර සිද්ධ වෙන්නේ බහුතරයක් මේ මේ මම ටිකක් එකතු කරන්නම්. දැන් අද ඔබ ව්‍යාපාරිකෙක් නම් බොහෝ වෙලාවට ඔබ කරන්නේ ඔබේ සල්ලි හවසට ලාච්චු වහලා ගෙදර අරන් යනවා. ලාච්චු වහලා ගෙදර අරන් ගිහිල්ලා ඊට පස්සේ ඔන්න දැන් ගෙදර අරන් ගිය ගමන්ම ගෙදර බිරිඳ අරකටයි මේකටයි කියලා ටිකක් ගන්නවා. ළමයි ටිකක් ගන්නවා. ඊට පස්සේ ඔබ කරන්නේ මොකද්ද? ආයෙ පහුවදාට අර ඉතුරු සල්ලි ටික අරන් එනවා. අරක තමයි හැමදාම සිද්ධ වෙන්නේ. එතකොට ඔබ දන්නේ නැහැ සුගත් මේකේ මට ලාභයිද මට පාඩුයිද කියලා මොකක්වත් දන්නේ නැහැ. ඔබට ඒ සල්ලි ඔක්කොම මුදල් ඔයාට දයිති කියලා මොකක්වත් දන්නේ ඔන්න ඔය යන ක්‍රමේ පැහැදිලිවම වැරද්දක් තියෙනවා. ওই යන ක්‍රමේ පැහැදිලිවම වැරද නිසා තමයි ලංකාවේ බොහෝ ව්‍යාපාර අර මං කිව්වා වගේ ලක්ෂයක් ආරම්භ කරොත් අවසාන අවුරුද්දේ මුල ලක්ෂයක් ආරම්භ කරොත් අවුරුද්දේ අවසානයේ 13000ක් වෙන්නත් ඒ 13000න් ඊළඟ අවුරුද්ද වෙනකොට 5000ක් පමණ ඉතුරු වෙන්නත් හේතුව ඔන්න ඔය ක්‍රියාකාරීත්වය. ඔය දුර්වල මූල්‍ය කලමනාකරණය. දුර්වල මූල්‍ය කලමනාකරණය प्रधान हेतु लंकाय बिजनेस लंकाय व्यापार वेटे एक बलपान विदेशी श्रमिक अनुकरण व्यापार मठ सलती अरे सिंधु मम एन दुबई रटे सल हम एवे ओं मानसिक मेरट आवट पास विनाशीन ඉතින් ඔවුන් දකින්න මට සල්ලි තියෙනවා මට දැන් ඕන දෙයක් කරන්න පුළුවන් හැබැයි ඔවුන් එක 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 පස්සේ ගිහිල්ලා අවසානයේ මොකද වෙන්නේ ඔවුන් ළඟ තියෙන මුදල් දිය වෙලා එතකොට ආපහු ඔවුන්ට සිද්ධ වෙන්නේ එක දෙයයි එක්කෝ තමන් හදාගත් එක විකුණනඳ එහෙම නැත්තම් නැවත විදේශගත වෙන්න ඒක නෙමෙයි අපි කල යුත්තේ අපි ඇයි අපිට ඔබ කොරියාවේ ගිහිල්ලා හරි වෙන රටක ගිහිල්ලා හරි මෙච්චර දුක් විඳලා හම්බ කරනව සල්ලි ඇයි අපි එහෙම දිය වෙන්න බලාගෙන ඉන්නේ මේ වගේ අපේ පුහුණු පාඨමාලාවට ආවොත් මේ අපි හරි මග ටීවීත් එක්ක එකතු වෙලා අනිවාර්යෙන් ඔබ හරියට බිස්නස් එක කරනවා අනිවාර්යෙන්ම එක ගැන 100%ක්ම සහතික වෙන්න පුළුවන් ව්‍යාපාර හරි මගට අරගෙන ඉන්න තමයි අපි උත්සාහ කරේ ඉන්දිරි සමය මන්ත්‍රී මැතිතුමාගේ අදහස තමයි මුදුන්පත් වෙන්න යන්නේ මේ ව්‍යාපාරයක් කරන්න ඇත්තෙන්ම එක පාරක් නෙමෙයි දහ පාරක් හොයලා බලන්න ඕනේ එහෙම තමයි අපි අහලා තියෙන්නේ එතකොට අපි ව්‍යාපාරයක් කරන්න කලින් මූල්‍යමය ප්‍රතිපාදන සමහර විට අපිට කොහෙන් හරි හොයාගන්න වෙයි එහෙම නැත්නම් ඔබ ගාව ඉතුරු කරපු මුදලක් තියෙන්නත් පුළුවන් මේ දේවල් මොන විදිහට ගැලපුණත් අන්තිමේ ඔබ ව්‍යාපාරයට එකතු වෙනවා ව්‍යාපාරය කරගෙන යනවා හැබැයි ඒ හැමතැනදීම ගන්න තීන්දුව తీරන හරීම වැදගත් වෙනවා. අන්න එතෙන්දී ඔබ හැසිරෙන්න ඕන විදිය කොහොමද කියලා අපේ කලමනාකරණ පාඨමාලාවේ ඉගෙනනවද සර්? අනිවාර්යෙන්ම ඉගෙනනවා. ඒ කියන්නේ අපි පාඨමාලාව කියන එක අපි මේක මේක ක්‍රමවේදය ගත්තොත් සුගත් අපි මේක දැන්ට දැන්ට පිටරට ගිහිල්ලා නැත්තම් විදේශගත වෙලා ආපු අයට අපි මේක ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේ ඔවුන් තැනකට ගෙනල්ලා ඔවුන්ව තියාගෙන කරන්න. ඒක ඒක තමයි මගේ ප්‍රධාන අරමුණ. මොකද එතකොට මට ඔවුන් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න.
धरण मत मुखद मे मत हरदे बलापी बला दिन विदेश इन आठ सूमताचने तंग अभी मार्गगत क्रमेट मेकरा उठत मट पुलवांग ऊंटात खंडाय कपट पुलवांग अभी आयतने पुलवांग मेक क्रियाकाल मे ओब नियन ओब प्रश्न नोनी उत्तर दोनी हेम तो मेकार क्लास कर्ण मे थियरी नवे मेके इतिहा आंडोनी प्रश्न हेम डेट उत्तर दीन दीला ओन मे पाठमे अवसान विन ओन तीरने कम मुखद मट मुखद अनिवार्य मुखद एक मम और मगे और दहायक वसर दहायक फलपुरुद्ध मट की व्यापार करी मम की अरवे अवधान मूड दिन तुम्हें अवधान मनोदील हरीट कलमणाकरण करगन ओबव निवरदि इलाकेट मेहमान पुलवा शक्यता वगेम ओब पशु विपरम करे बलावृत्ति अनिवार्य मुखद अपेरटे आयतर तीन बहुतर आयतर गणना वक्तन मे मे सब्जेक्ट की उगण हे भाई कम आयतने पशु विपरम हरीम करण अटूकने अतरम अभी करोड़े मे दिदे ओंगे काल कदन अंतिम अडवांस प्लान ये प्लान बलो पुलवाणी कॉल कल दंगवा इन्नी दंगवा मुनोद आगे बिजनेस पटंग मुनोद तीन गेटल आई मार्गगत क्रमेट हरी साव दाल कर पुलवाण इतना सहन वाटी मे बिजनेस करना अरे තියෙන ඩවුට්ස් නැත්තම් අපි තියෙන මේ දුර්මත නැති කරන්න නිවර්දි මාර්ගයට ගන්න එක වටිනවා. ඇත්තෙන්ම ව්‍යාපාර සම්බන්ධයෙන් එකතු වීමක් ලංකාව තුළ දකින්න බෑ. මොකද මේ ව්‍යාපාර තනි තනිව කරන ව්‍යාපාර තමයි ගොඩක් ලාන අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මෙහෙම කට්ටිය එකතු කරලා බොහොම ශක්තිමත් පවුරක් හදලා ඒගොල්ලෝ මේ කියන ව්‍යවසායකයෝ දිරිමත් කරලා වැටෙන්න නොදී රැකගෙන ලොකු ගමනක් කර යන්න පුළුවන් වැඩ පිළිවෙලක් තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් සියල්ල ගැන මේක හරහා ව්‍යාපාර දැනුම බෙදන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබට මේ ගැන විමසීමක් කරන්න මේක කොහොමද වෙන්නේ කියලා තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් අපේ ආදරණීය ගුරුතුමන් ජයතිල ගුරුතුමන්ගේ දුරකථන අංකය 0711 540 8898 දුරකථනයත් ඒ වගේම හරිමග සම්බන්ධීකරණ කාර්යාලය 0702 32 203 කියන අංක වලට කතා කරලා මේ පිළිබඳව මේ ව්‍යාපාරික දැනුම පිළිබඳව ව්‍යාපාරික දැනුම ලබා ගන්න අවස්ථාව පිළිබඳව ඔබට විස්තර ලබා ගන්න පුළුවන්. අපි තව නොබෝධිනකෙම මේ කටයුතු ආරම්භ කරනවා. එහෙනම් දැන් සර් අනිවාර්ය අපි පුහුණු පාඩම අලව නොබෝධිනකෙම වැඩි කාලය අපිට නිවර කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට එකතු වෙන ගමන් අපි ආරම්භ කරන් තමයි අපේ අදහස. හොඳයි. එහෙනම් ඔබත් ප්‍රමාද වෙන්න එපා. පළවෙනි කණ්ඩායම සම්බන්ධ වෙන්න ඔන්න ඔබට අවස්ථාව තියෙනවා විමසන්න විමසීම් කරලා ඔබතුම මේකට සම්බන්ධ වෙන්න නැත්te කොහොම විදිහටද කියලා හරියටම දැනගෙන ඔබගේ ව්‍යාපාරය ජයෙන් ජයම වෙන්න කියලා අනිවාර්යෙන් ඔබේ හිතේ තියෙන මේ පුංචි බීජය ලොකු ව්‍යාපාරයක් දක්වා දියුණු කරන්න පුළුවන් ශක්තිය දෙන්න අපිට පුළුවන් වෙයි. ඔය අදිනනවාමයි ඒකට අපිට දෙන්න පුළුවන් අතහිත ඒ විදිහටම දෙන්න අපි සෝදානවා. ඒ විතරක් නෙමෙයි ඔයා ව්‍යාපාරය කරගෙන යනකොට ඔයාට තියෙන සෑම ගැටලුවකදීම අපි මැදිහත් වීමක් කරන්න මැදිහත් කරුවේ කෝෂින් ක්‍රියා කරන්නත් හරිමග ටීවී ආයතනය වගේම හරිමග බිස්නස් වලටත් හරිමග කියා දෙන්න අපි සූදානම්. හොඳයි අද දවසේ ආදරණීය ඩීබී ජයතිලක පුහුණු උපදේශකතුමන්ට මම බොහෝම ස්තුතියන්ත වෙනවා අප මැදිරි සංකීර්ණයට ඇවිල්ලා වැඩසටහන එහෙම නැත්නම් මේ පාඨමාලාව ආරම්භයට කලින් අපේ සහෘදයන් දැනුවත් කරන්න සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි.